රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරනවා ආව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මෙන්න මේ වගේ කාරණාවක් ගැන තමයි අද වීඩියෝ එක හරහාම සිහිපත් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් මේ ගැන මට අද වීඩියෝ එක හරහාම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට ඇත්තටම කියනවා නම් මෙන්න මේ වගේ දෙයක් ගැන අපි හැමෝටම කතා කරන්න පුළුවන් කමක් ලැබෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන කාරණය ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඉතින් මම මොකක් ගැනද මේ වෙලාවේදී කියන්නේ? මම මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් ඔයත් එක්ක සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා කියන එක ගැන මට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට ඉඩකඩක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද මතක් කරන්නේ. කොටින්ම කියනවා නම් ඔයා දන්නවද? ශිවා දැන් කල්පනා කරන්නේ දැන් ගෙදරි හිටියේ නෑනේ. අනිත් එක තමයි ශිවාට ෆෝන් එකක්වත් නැහැ. ඕක තමයි අවංකවම කතාව. ඉතින් ඒ නිසා ශිවාට සුදුමැණික ඉන්නේ කොහෙද කියලා දැනගන්න විදියක් නැහැ. ඒ වගේම සුදුමැණික මෙතනදී ඇත්තටම කොහෙද කියලා දැනගන්න නැතුව ඇත්තටම කියනවා නම් ශිවා ලොකුවට කරදරයක වැටෙනවා. ඉතින් කොහොම වුණත් ශිවා මෙතනදී උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ දෙයකට. ඒ තමයි අනිවාර්යයෙන්ම ශිවා හිතනවා පැහැර ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා සුදුමැණිකව. Taman නැති වෙලාවේ අරගෙන ගිහින් කියන එක තමයි මෙතනදී අනිවාර්යයෙන්ම හිතන්නේ. මෙන්න මෙහෙම හිතන නිසාම ඉදිරියට මේ කට්ටිය අනිවාර්යෙන් මෙන්න මේ වගේ කරනාවක් සිද්ධ කරයි කියන බලාපොරොත්තුව අපි හැමෝටම තියාගන්න පුළුවන් කියන එක තමයි මම අද වීඩියෝ එක හරහාම සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කොහොමනම් ඉදිරියට මෙන්න මෙහෙම සිද්ධියක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන දේ ගැන මතක් කරන්න පුළුවන්. ඒක අමතක කරන්නම පුළුවන් දෙයක් නෙවෙයි කියන එක ගැන මට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්න ඉඩකඩක් තිබෙනවා කියලයි මම අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට ඔන්න ලෑස්ති වෙන්නේ කියන දේ ගැන මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉදිරියට ශිවා යනවා මුදලාලි ගෙදර. ඒ යන්නේ සුදුමැණික හොයාගෙන. ඉතින් ඒ වෙලාවේ හොඳ වෙලාවට වීරවර්ණ මුදලාලි නැහැ. ඇත්තටම ශිවාට අම්මව මුණ ගැහෙන්න හම්බ වෙනවා. ඉතින් ඒ අම්ම මුණ ගැහුණු වෙලාවේදී අවංකවම කියනවා නම් සුදුමැණිකේ නැති කතාව කියන්න වෙන්නේ සේවිකාව දෙන්නට. මොකද අම්මට කිව්වොත් අම්මා බය වෙන නිසා. ඉතින් කොහොම වුණත් අවසානයේදී ඇත්තටම ශිවා දැනගන්නවා සුදුමැණිකේ මෙහෙම අරගෙන ඇවිත් නැහැ කියලා. ඊට පස්සේ යනකොට තමයි සන්තෝෂුත් එක්ක මෙන්න මෙහෙම පල්ලියට ගිහිල්ලා මෙයාට ඇවිත් ඉන්න චාන්ස් එකක් හිමි වෙන්නේ. ඊට පස්සේ ශිවා සුදුමැණිකට බැනවදින්න පුළුවන් ගොඩ කාලෙකට පස්සේ මේ විදියට අනාරක්ෂිතව ඇවිදින්නට යනවා කියලා.